ඇයි මේ රටේ වීහාල් ගැන කතා කරපුවාම ඩඩ්ලි තිරසේන තමයි මිනිස්සු දන්නේ. ඩඩ්ලි තිරසේන මේ රටේ දවසේ අවශ්‍යතාවය හාල් කිලෝ ලක්ෂ 60ක්. මම ඒකෙන් හදනවා හාල් කිලෝ ලක්ෂ 4ක්. මේ රටේ ජනතාව දවසකට කනවා පිටි කිලෝ ලක්ෂ 20ක්. හාල් කිලෝ ලක්ෂ 60යි පිටි කිලෝ ලක්ෂ 20යි ලක්ෂ 80ක් කිලෝ වලින් පිටි නෑ දැන් පිටි කිලෝ එකක් හාල් කිලෝ එකකටත් වැඩි ඉහළින් තියෙන්නේ හාල් කිලෝ එකකින් 8 දෙනෙකුට කන්න පුළුවන් පිටි කිලෝ එකකින් රුපියල් 180 ගානේ පාන් රාත්තරකට යොදපුවාම පාන් රාත්තල් 4ක් ගන්න ඕනේ හාල් කිලෝ එකකින් කන ප්‍රමාණය කණ්ඩ එතකොට 180 වේවා 4ක් රුපියල් 720යි ගණන් හදන්න ගණිතය දන්නේ නැති උන් කෙනෙක්ට සමාවෙන්න ඕනේ සමාවෙන්න නම් ඕනෙත් නැහැ ගණිතය දන්නේ නැති උන් අවුරුදු 74ක් මේ රට පාලනය කරපු එකේ ප්‍රතිඵලය මම හිටපු කුසිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ජමගේට මම කිව්වා වෙළඳ ඇමති බන්දුළු ගුණවර්ධනට කිව්වා රටේ ජනාධිපතිවරයාට කිව්වා මේ රසායනික පෝර සහ කාබනික පෝර පිළිබඳව තියෙන ගැටලුව මම පැහැදිලි විදිහට මෙන්න මේ වාගේ ගණනයක් කිව්වා. නමුත් ඔවුන් එහෙකුටවත් ගණනේ තේරුම් කරගැනීමේ හැකියාවක් නැති බව මම පසු වටහා ගත්තා. අපි හොඳට කුමුරු කරපු උන් හරක් දෙන්නගෙන් හාලා බිංගිය හාලා දෙයිය හාලා පෝරු ගාලා නියර රැහලා නියර මඩ තියලා එක්ක වපුරලා එක්ක හිටෝලා තෙල් ගහලා පෝර ගහලා කකුළු කක්කුටු වලවල් වහලා ගොයන් කපලා පිඩ්ලි මිටි බැඳලා කමතට ගෙනල්ලා කොලේ ගහලා කොළ පාගලා කොළ හොල්ලලා බැත හුලං කරලා වීටික ගෝනියට දාලා ගෙදර ගෙනියපු උන් අපි ඒක හොඳටම කරපු උන් ඒක නිසා මේ පිළිබඳව අපිට ලොකු වැටහීමක් තියෙනවා ඒ කාලේ අපි මේ ගාන අහන්න ඒ කාලේ අපි පෝර වී බුසලකට වී බුසලක් කියන්නේ අක්කර භාගයේ ප්‍රමාණයක් පෝර කිලෝ 61ක් පාවිච්චි කරනවා මඩ පෝර යූරියා බණ්ඩි පෝර මේ වාගේ තුන් වරුවකට හතර සැරයක් යූරියා දෙසරයක් ගහනවා කිලෝ 61ක් පාවිච්චි කරනවා කිලෝ 61කින් අපේ තියෙනවා මේ ඒක කතාවේ ඇත්තකුත් තියෙනවා අපි පෝර පාවිච්චි කරන ප්‍රමාණය වැඩි කියලා. ඒකින්ද අපි ඒ කිලෝ 60න් කිලෝ 10ක් කපලා දාමු. වී බුසලකට රසායනික පෝර කිලෝ 50යි. මේ රටේ මාස් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් ලක්ෂ 8ක් කුඹුරු. යල් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් ලක්ෂ 5ක්. හෙක්ටයාර් එකතුව ලක්ෂ 13ක් 13ටම ගණන් හදිය හැකි ගණන් හදන්න පහසු වින්දා අපි හෙක්ටයාර් ලක්ෂ 10ක් කියලා ගමු හෙක්ටයාර් ලක්ෂයක් 10ක් කියපුවාම හෙක්ටයාර් එකකට අක්කර දෙකමාරයි හෙක්ටයාර් ලක්ෂ 10ක් නම් මේ රටේ කුඹුරු වැඩ කරන්නේ අක්කර ලක්ෂ 25යි අක්කරයකට වීපුසල් 2යි අක්කර ලක්ෂ 25 නම් වීපුසල් ලක්ෂ 50යි වී බුසලකට රසායනික පෝර මම ඉස්සෙල්ලා කියපු විදිහට කිලෝ 60ක් ඕනේ අපි ඒකනුත් 10ක් කපලා 50ක් ගත්තාම කිලෝ 50යි ලක්ෂ 50ක් කියන්නේ රසායනික පෝර කිලෝ කෝටි 25ක් ඕනේ මම රටේ කුසිකර්ම ඇමතිවරයාට වෙළඳ ඇමතිවරයාට ජනාධිපතිවරයාට ඔය ඉන්න නායකයෝ ඔක්කොටම මම කිව්වා මේ කතාව එහෙමනම් වීබුසල් ලක්ෂ 50ට රසායනික පෝර කිලෝ කෝටි 25ක් ඕන නම් රසායනික පෝර කිලෝ එක තියෙන ශක්තිය ගන්න පවර් එක ගන්න කාබනික පෝර කිලෝ 15ක් පාවිච්චි කරන්න ඕනේ අපි ඒකනුත් පහක් අයින් කරලා ගාන හදාගන්න ලේසියට කිලෝ 10ක් කියලා අපි ගමු එතකොට රසායනික පෝර කිලෝ නම් කෝටි 25යි ඒක වැඩි කිරීම 10යි
කිලෝ කෝටි 250යි. මේ තීන්දුව ගත්ත පාලකයෝ නිලධාරී මෙව්වට නායකත්වය දීලා එක එක මිනිසුන්ගේ ඔළුව කාපු හුඟක් කට්ටිය බට වැඩිය හොඳට ඔයාලා දන්නවා. ඒ එක්කෙනෙක්වත් කල්පනා කරාද අපද්‍රව්‍ය හරි කුණු හරි මොනවා හරි කිලෝ කෝටි 250 මේ රට ඇතුලේ හොයාගන්න පුළුවන් කියලා. මම මේ කතා කරන්නේ වීගොයි දන විතරයි. මේ රටේ පොල්, රබර්, තේ, කුරුඳු, එළවලු, පළතුරු තව කී జాතියක් තියෙනවද? මම ඒකයි කිව්වේ ගණිතය දන්නේ නැති උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.